අගමැතුමා විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුළ ඔබ අසනීපතත්වයෙන් පසු වුණා ඒ වගේම ඔබ ඊ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා මේ වාර්තාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද පත්තවල් බොරුවා මම නිකන් ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සර්සයිස් කළා දුවලා එක්සර්සයිස් කරලා ආවා ඉතරයි ඉතින්ද මේ ආවත් මට ඔය තරුණයොත් එක්ක දුවන්න පුළුවන් මේ වන විට රටේ ජනතාව ලොකු පීඩනයක ඉන්නවා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් නින්දන මිල වැඩිවීම සම්බන්ධයෙන් මේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ මේ වගේ තත්ත්වයන් නැති වෙනවා ඉතින් මේවායින් ගොඩ එන්න ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕන එච්චරයි ඊට වඩා ධර්ම තත්ත්වයන් තිබුණානේ රටේ මේ පෞගේ කාලේ හැබැයි මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න කියලා මන්ත්‍රීලා බෞතරයක් කියනවා කියලා කිපෙදෙනෙක් කියනවා ඇති ඉතිහාසයක් ගැන අවබෝධයක් නැති පිරිස සමහර වෙලාවට කියනවා මේ පක්ෂය ගැනවත් ඉතිහාසය ගැනවත් දේශපාලන ඉතින් මට නම් එහෙම කාරුවක් කියලත් නැහැ මම දන්න තරමට නම් එහෙම කියන එකක් නැහැ කියලා මම හිතන්නේ හැබැයි අපි ඊයේ දැක්කා හිටපු අමාත්‍යවරයෙකු වන ඩල සලහපෙරුම ජනාධිපතිවරයාට ලිපියක් ලියලා කියලා තියෙනවා අන්තර්භාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉවත් වෙන්න ඕන කියලා මොන අන්තර්පාලනයක්ද එකට එක නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ ආ එක එක්කෙනාගේ ප්‍රතිපත්තිය එක එක්කෙනාගේ එකගතාවයන් නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ අන්තර්පාලන ගේනවා නම් ඒ මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන තමයි ගැටියවල ඉතින් ඒකින්ද මේ වෙනාගම තියුණු තියාර අනිල් සිංහ ඕ වෙනත් කට්ටිය දාගෙන අපි කරන්න සූදානම් මං හිතන්නේ නැහැ කිරිපත් කැමති වෙයි කියලා දැන් වත්මන් ආණ්ඩුවේ රහිව රට පුරාම විරෝධතා පැවැත්වෙනවා. ගාලු මුද්‍ර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දවස් 15ක් තිස්සේ අරගලයක් ක්‍රියාත්මක වෙනවා. මේ අරගලය ගැන ඔබ මොකද කියන්නේ? ඉතින් ඒක අරගලයක් යනවා ඉතින්. ඒකට මොකද යාල විසඳුම් කරන් සාකච්ඡා කරන්න එපා. යාල සාකච්ඡාවට එන්න නැති ගාස් කාලේ ඉතින් ඒ අරගලේ එහෙම නෑයි. යාලට මට කියන්න දෙන්නේ රජයත් එක්ක සාකච්ඡා කරන්න. යා විශ්වාස කරන යම් රජේ පාර්ශවයන් එක්ක කතා කරන එක තමයි හොඳ කියලා මම ඒ කටියට කියන්නේ. සාකච්ඡා විසඳුම සොයාගත්තොත් තමයි හොඳ කියලා. මොකද නැත්නම් ඉතින් අරගලේ ඉදින් දිගටම කර කර ඉන්න පුළුවන්. හැබැයි ඔබ මීට කලිනුත් ආරාධනා කළා අරගලේන තරුණ පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒ සාකච්ඡාව කිසි දෙයක් ඉදිරියට ගියේ නැහැ. නෑ නේ. කාටවත් තමයි අපි දන්නල නැහැ කාටවත්. ඒක ඕන වෙලාවක අරලේ ගහ මන්දිරේ විවුර්තයි. ඉතින් ඒ කට්ටිය කියනවා නම් අවල් දවසේ අවල් වෙලාවට එනවා කියලා. අපි එයාලට ඕන නැති ඇමතිවරු සාකච්ඡා කරන්න කැමති අය මං දෙන්නලා දෙන්නම්. ඒ අයත් එක්ක කතා කරන්න දෙන්න.